අපේ දකුණු පතටස්සෙන් පේන්නේ ගාලු වරාය ඒ වගේම ගාලු කොටුතාප්පේ ඒ වගේම ගාල්ල නගරය ඒ වගේම අපි මේ වෙලාවේ මේ ඉන්න භූමිය ඓතිහාසික ඒ වගේම පාරිසරික ජෛව විවිධත්වය අතින් ඉතාමත් සුවිශේෂී භූමියක් වුණු රූමස්සල භූමියේ එතකොට දැන් මේ මේ භූමීන් දෙකන මැදිව තමයි අපි කවුරුත් දන්නවා ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ ජෛව විවිධත්වයක් තිබෙන බොනවිස්ට්‍රා කොරල් පරය තිබෙන්නේ ඉතින් දැන් පරිසරවේදීන් හැටියට එහෙම නැත්නම් රටේ සම්පත් සම්බන්ධයෙන් මේ වෙලාවේ රටේ සම්පත් වලට එළවෙලා තිබෙන අනතුරත් එක්ක සාකච්ඡා කරද්දී අපිට දැනෙන කාරණාව තමයි අපි මීට ඉස්සරලත් මෙවැනිම වීඩියෝ එකකින් හෙළිදරව් කළ විදියටම ගාල්ල වරායට මේ වෙලාවේ විශාල තර්ජනයකට ලක් වෙලා තිබෙනවා ඒකද කියන්නේ වරාය බලධාරීන් එහෙම නැත්නම් මේ රටේ බලධාරීන් ගාලු වරායේ එක ජැටියක් ඉන්දියානු සමාගමකට බදු දෙන්න වසර 30කට බදු දෙන්න සූදානමක් තිබෙනවා ඉතින් මේ අපි දන්නවා මේ රටේ 2018 2050 දක්වා ජාතික ආර්ථික භෞතික සැලැස්ම කියලා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා ඒ භෞතික සැලැස්මට අනුව ලංකාවේ දියුණු විය යුතු වරායල් එහෙම නැත්නම් ලංකාවේ ගොඩනැගිය යුතු මම්මාවත් අධිවේගී මහා මාර්ග පද්ධතිය ඒ වගේම ලංකාවේ ගුවන් තොටුපළවල් ආදී කොට ඇති මේ සියලුම සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ කවුරු බලයේ හිටියත් කවුරු බලයට ආවත් ක්‍රියාත්මක වෙන්නේ මේ භෞතික ආර්ථික සැලැස්ම ඒ භෞතික ආර්ථික සැලැස්ම සූදානම් වෙන්නේ මේ රටේ ඉන්න මිනිසුන්ට එහෙම නැත්නම් මේ රටේ ඉන්න ජනතාවගේ ආර්ථික තත්ත්වයේ ජීවන තත්ත්වයේ ඉහළ නම් වන නෙමෙයි මේ රටට අපි දන්නවා මේ අපේ රට එහෙම නැත්නම් මේ ස්ථානය රටක් හැටියට ගත්තට පස්සෙත් අපේ රට මේ මේ ඉන්දියානු සාගරයේ පිහිටීම සුවිශේෂී භූගෝලීය පිහිටීම අතිශය සුවිශේෂී ඒ වගේම මේ අපි ඉන්න භූමියත් අතිශය සුවිශේෂී භූමියක් මේක ලෝකයේ තිබෙන ලංකාවේ තිබෙන ස්වභාවික වරාය වලින් සුවිශේෂීම වරායක් ඒ වගේම මේ 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 ආශ්‍රිතව තියෙන පරිසර පද්ධතිය තිබෙන වටිනකම ඒකෝ අපි කවුරුත් දන්නවා මේ මොහොතේ හම්බන්තොට වරාය ගොඩනගපු එහෙම නැත්නම් රට ඇතුළට හාරලා හදපු වරාය තමයි හම්බන්තොට වරාය හම්බන්තොට වරාය මේ මොහොත වෙන විට ලංකාව සතුව නෙමෙයි තියෙන එක චීනයේ සතු සම්පත අපි කවුරුත් දන්නවා මේ 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 අපේ රට ඉදිරියේ ලෝක බලවතුන්ගේ සුවිශේෂී රටේ පිහිටීම කියන කාරණාවත් ලෝක බලවතුන්ගේ ආර්ථිකමය මේ ක්‍රියාවලියේදී චීනයත් අපේ රට නතු කරගන්න අපේ රටේ සම්පත් නතු කරගන්න අපේ රටේ වරායවල් නතු කරගන්න ඒ වගේම ඉන්දියාවත් අපේ රටේ සම්පත් නතු කරගන්න අපේ රටේ වරායවල් නතු කරගන්න උත්සාහයක් ගන්නවා හම්බන්තොට වරාය චීනය සතු වෙලා තියෙන වගේම හෙට දවසේ ඉන්දියාව කියලා හලන්නේ ගාලු වරාය ගැටියක් තමන් සතු කරගන්න ඔවුන් ඉතා හොඳින් දන්නවා මේ පිහිටීම මේ මනරම් මේ සුන්දර ඒ වගේම මේ භූගෝලීය පිහිටීම ඉන්දියානු ආර්ථිකයේ ඉතා සුවිශේෂී කඩයිමක් සයින්ටුහන් කරලා තිබෙනවා ඒ නිසා විදේශ රටවල් චීනය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්දියාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇමරිකාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් කිසියම් රටක් වෙන්න පුළුවන් ඒ ඔවුන් මේ අවස්ථාවේදී මේවා සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වන්න වෙන මොකක්වත් නිසා නෙවෙයි ඔවුන්ගේ ආර්ථික උපාමයට අදාළව සහ ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන්ගේ භූගෝලීය හා ආර්ථික දේශපාලන උමනා වෙනුයි. ඒ නිසා අපේ ජනතාවට අපි කියන්නේ මේවා සම්බන්ධයෙන් මේවා මේ සම්පත්වල තිබෙන වටිනකම වගේම එහි තිබෙන මේ ආර්ථිකමය වාසිය සම්බන්ධයෙන් ඒවා නතු වෙන්න ඕන ඒවා සතු වෙන්න ඕන විදේශ සමාගම් වලට නෙවෙයි නැත්නම් විදේශ රටවල් වලට නෙමෙයි ලාංකීය ජනතාවට මේ භූමියේ උපන් මිනිසුන්ට ඒ වගේම අනාගත පරම්පරාවට ඒ වගේම මේවා නිවැරදි විදිහට මේ පරිසර තත්වයන් නිවැරදිව ආරක්ෂා කර ගනිමින් ගොඩනැගෙන සංවර්ධනයක් තමයි මිනිස්සු ගැන හිතන රට ගැන හිතන පරිසරය ගැන හිතන ස්වභාවික සම්පත ගැන හිතන මේ ව්‍යාපෘතීන් තමයි රටකට අවශ්‍ය වන්නේ ඒවා කවදාවත් චීනේ හරි ඉන්දියාවේ හරි ආර්ථික උපාය මාර්ගයට අදාළව කරනවා නම් එතන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා ඒ අනතුර මේ සුවිශේෂී භූමි කඩට
අපි කවුරුත් දන්නා මේ සුවිශේෂී භූමිකඩට ඒ අනතුර තිබෙනවා ඒ අනතුර සම්බන්ධයෙන් තමයි මේ අවස්ථාවේදී හෙලිදරව් කර සිටින්නේ මුළු මහත් සමාජයේ සියලු දෙනා වෙනුවෙන් හෙට දවසේ මේ රූමස්සල අබේ භූමියට වෙන විනාශය විතරක් නොවෙයි අපි කවුරුත් දන්නවා මේ අපේ මැදිහත් වීමට පරිසර සංවිධානවල මැදිහත් වීමට රූමස්සල විනාශය සම්බන්ධයෙන් පිඹුරුපත් සකස් කරපු සියලු නිලධාරීන් දැන් නිහඬ වෙලා තිබෙනවා සියලු ආයතන නිහඬ වෙලා තිබෙනවා හැබැයි මේ ව්‍යසනය වෙනුවෙන් උදව් වෙන පිරිසක් යම් ඉතාම සීමිත පිරිසක් එහෙම නැත්නම් කිසියම් වූ ව්‍යාපාරිකයෙක්ගෙන් ලාභ ලබන ලාභ ප්‍රයෝජන ලබන පිරිසක් කිසියම් වූ වේතනයක් ලබන පිරිසක් දැන් සැලසුම් සහගතව පීල්ලහන්දියේ සිට යද්දෙහිමුල්ල යාකරන මේ මීටර 200 සීමා වැඩ කටයුතු පටන්ගෙන තිබෙනවා මේ අබේ භූමිය ආශ්‍රිතව මහා පරිමාණයේ ගල් කඩලා බිඳලා ගස් කපලා ගස් වලට හානි කරලා මන්මාව තනලා එහෙම නැත්නම් මේ ස්ථානයේ මාවතක් පාරක් තිබූ බව සඳහා සඳහන් කිරීමට අදාළ කරන නිල නොලත් ලෙස කටයුතු ආරම්භ කළා තිබෙනවා මේ මොහොතේ වුණත් ඒ භූමියට යන ඕන කෙනෙකුට ඒ පරීක්ෂාව කරන්න පුළුවන් දැක ගන්න පුළුවන් හැබැයි මේ සඳහා වගකිව යුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය වෙනත් කිසියම් රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී අප දැනුවත් කරන තුරු පරිසර වේදීන් හැටියට අපි දැනුවත් කරන තුරු මේ සම්බන්ධයෙන් නිහඬයි ඔවුන් දන්නේ නැහැ ඔහු ඉතාමත් නිද්‍රාශීලී ක්‍රියාපිළිවෙතක් තමයි අනුගමනය කරන්නේ ඒ නිසා අපි වහාම කියනවා මේ දැනට මේ මොහොතේ අනවසරව අත්නොමතිකව සිදු කරන ලබන මේ විනාශයට එරෙහිව කරුණා කරලා මහජනතාවගේ බදු මුදලෙන් වැටුප් ගන්න රාජ්‍ය නිලධාරීන් තමන්ගේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න අබේ භූමි පනත ජාතික පාරිසරික පනත වෙර සංරක්ෂණ පනත ඒ වගේම ඒහා සම්බන්ධ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියන බලපෑමත් අපි කර සිටිනවා භූමියේ කෙරෙහි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රයත්න වෙනවා දැන් එතන සීමාව වෙරළේ ඉඳලා ගොඩබිමට මීටර් 50ක් තියෙනවා දැන් මේ ලකුණු කරලා තියෙන ডিপার্টমেন্ট অফ ওয়াইল্ড লাইফ কনজারভেশন එතන වෙරළ තීරේ ඉඳලා ආයි මීටර් 500ක් මුහුදට තියෙනවා දැන් ගොඩ වෙරළ තීරේ ඉඳලා ගොඩබිමට තියෙන මීටර් 50 සීමාව තමයි මේ මෙතන මායින් කණු තියෙන්නේ ඊට පස්සේ දැන් මෙතන ඉඳලා මේ අපි අර පැත්ත බලනකොට සතුන් හුවමාරු වෙන ප්‍රදේශයක් තියෙනවා ඒ කියන්නේ ජංගල් කොරිඩෝ එකක් වගේ ඒ කියන්නේ සතුන්ගේ වාසස්ථාන රැඳිලා තියෙන්නේ මේ පද්ධති දෙක අතර මේ අඩිපාර හරහා ඒ වාසස්ථානය හරහා තමයි මේ දැන් මේ අඩිපාර යන්නේ මේ අඩිපාර තමයි අඩි 20ක් යටතේ පුළුල් වෙන යෝජනාවක් තියෙන ප්‍රාදේශීය සභාව විසින් ඒ පැත්තේ කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි තයි මීටර් 50ක් තියෙන්න ඕනේ නමුත් මෙතන මීටර් 50ක් කියලා සමහරට පේන්නේ නැහැ ඊට වඩා මේ මෙහාට වෙන්න ඕනේ මායිම කොහොම හරි දැන් මෙතන මේ තියෙන මේ සුවිශේෂී වැටගෙයියා ප්‍රමුඛ සාග ප්‍රජාවක් පේනවා ඒ සාග ප්‍රජාවේ තමයි මේ මුහුදු ලිහිණි මුහුදු රාජාලියන් වගේ සතුන් කූඩු හදන එක නේ එයාලගේ හැබිටැට් එක කියන්නේ වාසස්ථානය ඒ වාසස්ථානය දැන් මෙතනදී මේ අපිට පැහැදිලිව පේනවා මේ දැන්ටමත් මේ අඩිපාර මගින් කැබලීමක් කියන්නේ ෆ්‍රැග්මන්ටේෂන් එකකට ලක් වෙලා තියෙනවා අර පැත්තේ එයාලගේ තියෙන ඒ සතුන්ගේ තියෙන වාසස්ථානයත් එක කියන්නේ මේ තනි වාසස්ථානය දැන් මෙතන වාරගිය නිසා කුට්ටි කරන වෙලා දැන්ටමත් ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙතන අඩි 20 පාරක් ගියොත් ඒ තනිකරේ හැබිටැට් එක සම්පූර්ණයෙන්ම විනාශ වීමට ලක් වෙන මේ සත්තුන්ගේ මේ මෙතන අබේ භූමියේ තියෙන සත්තුන්ගේ වාසස්ථාන වලට ඒක විද්‍යාත්මක විශාලම හානියක් වෙනවා පැවැත්මට. මොකද මේ පැත්තේ තියෙන අතිශයින් වැදගත් වනාන්තර කොටසක්. මේ වනාන්තර කොටසත් සංරක්ෂණය වෙන්න ඕන කියලා තමයි අපි පරිසර ක්‍රියාකාරීන් සහ මේ පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරන යෝජනාව. ගෝලීයව අස්ථාවර බිමක් බවට පත් වෙලා තියෙනවා. එකක් අපි මේ කොහොම හරි මේ තියෙන මේ වෘක්ෂලතා ආවරණය නැතිවීම නිසා කෙලින්ම වර්ෂා ජලය පොළොවට ලද අපිට පේන මේ හෝදාන්යෑමක් වෙනවා. ඉතින් දැන් මේ පාර හදන්න මේ ගල් එහෙම ඉවත් කරොත් වෙන්නේ තව ටිකක් මේ පාෂුකාදනයේ වැඩිවීමක් නිසා අඩු වීමක් වෙන්නේ. ඒ කියන්නේ සමස්ත පාරිසරික සහ භූගෝලීය පද්ධතිය බිඳ වැටීමක් තමයි එහිදී සිදු වෙන්නේ.